මේ අපි කපපු වැල නේද මේ? ඔව්. මේ නේද නේ නීරත් දැම්මා. නීරත් දැම්මා. මේ පැත්තට යන්නේ කියන්නේ දැන් අපිට පෙන්වන්නේ අපි 2020 වර්ෂයේ අපේ නව ආරම්භය. අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරන්න ඕනි. ඒක ඉතින් කියන්න දෙයක් නැහැ. මයින් මේක පෙන්වන්න ඕනේ. පල්ලෙහා තව වැඩක් සිද්ධ වෙනවා. අතන අපේ පුණ්‍යත හාමුදුරු ඇතුළු කණ්ඩායම තරුණ පිරිස පැලහිටවන් සූදානමෙන් ඉන්න එතන තමයි යන්න ඕනේ. ඒ අතරේ ඔබට මම පෙන්වන්න ආවේ 2020 වසරේ අපි අත ගහපු වැඩේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දවස සහ අද දවස කියන එක දෙකක් නෙවෙයි එකක්. ඒක අපිට කිසි විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි නොනවතීම මේ ක්‍රියාන්විතයේ අවසානයේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉස්සෙල්ලා මම පෙන්වුවා එස්කවේටර් එකක් පල්ලේ අතන වැඩ කරනවා. වෙන අනිත් එක 95ක් විතර ඉවරයි නේද මාමේ දැන්? ඔව්. 95ක් විතර ඉවරයි නේ. ඔව්. අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා මේ ලෝකවාසී ශ්‍රී ලංකාවාසී හැමෝටම අපේ ශ්‍රී ලංකාවට මේ වැඩි ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් කියලා මේ. වාහනේ ගාවට මට මේක අත්දැකීමෙන් දකින්න ඕනකම තුන ඒකයි මේ. ආවේ ඔබටත් මේ අත්දැකීම පෙන්වන්න ඕනේ මේ. කලින් තිබුණේ මෙන්න මේ විදියට මේවා. දැන් බලන්න. බලන්න. මෙන්න මෙහෙමයි. හිත ඇත්නම් පත කුඩාද කියන තැන ඉන්නවනම් මේ දේවල් වෙන්නේ. ආයිබෝනයි. සුබලුත් අවුරුද්දක් කියලා. ඉතින් කොහොමද මෙතන වැඩ ටික? ඔය ලස්සන වැඩේ කරලා තිනෝ. අයියෝ තව දවස් කීයක් විතර ඇයිද මේ ටික ඉවර කරන්නේ? පිල්ලිඳ ගාවට නේ. ඔව්. සතියා? ඔය වගේ වැඩ හොඳයි. ඒ වගේ හොඳ වැඩ හරි පිළිවෙලයි කියලා මේ අපිට දැක්කහම පේනවා මේ බලන්න. අයිය නම මොකද? දිනේෂ්. ඔව් දිනේෂ්. දිනේෂ් තමයි අපේ මේ යන්ත්‍රය ක්‍රියා කරවන්නේ. එයා හරි ලස්සනට මේ වැඩේ කරලා තියෙනවා. මම හදිසියෙම අද පළවෙනිදා ගාල්ලේ ලැබුදුයි වැඩේ තියෙද්දිත් එහෙත් ඒක ක්‍රියාත්මක වෙනවා. අද මේ ජනමාන පළවෙනිදා මෙතන ආවි මාරුමණ්ඩි ඇලවටි පළ සිටුවීමේ අද ඒ උතුම් කටයුතු සිද්ධ වෙන නිසා ඊට කලින් මම මෙතන වැඩේ ක්‍රියාත්මක වෙන විදිය ඔබට පෙන්නුවා. දැන් මම පල්ලෙහාට ගිහිලා අපි පුණ්‍ය රත්නහරුත් එක්කත් කතා කරලා උන්වහන්සේවත් හම්බ වෙලා ගම්වාසීන් එනොත් පොඩ්ඩ අදහසක් අරගෙන අපි පළට ගිහිටෝම්. සුරේසයි ආයිබෝන් සුබලුත් අවුරුද්දක් වේවා. සුබලුත් අවුරුද්දක් වේවා පොඩි ආඳුරෝ. මොනවද අතේ? මල් කඩනවා. පොස වරකයි ගහමුද? ඔව් වරකපලයක් තියෙනවා. ඔය යන විශේෂ තැනකින් හිටවන්න. කොම් කියනවා. ඒක අපි මේ මුල්ලම හිටවනවා. ඔව් විශේෂ තැන ඉඩ කඩ. හරියට පේනවා නේ. දෙන්නේ නැද්දයි වගේ. අදා ගන්න ඕනේ ඒක මද වාසන වලට. රයිට් රයිට්. හරි. ආයිබෝන් සිල් දිනාටම ශ්‍රී ලංකාවේ පුරන් වූ කුඹුරු අස්වද්දම. අද අලුත් අවුරුද්දේ 2020 ජනවාරි 1 වෙනිදා. අද ඔබ දන්නවා දැන්ටවත් මාවරමණ්ඩිය ඇල මාර්ගයේ පෙසස් කිරීමේ කටයුතු සිද්ධ වුණා. ඒකේ අති සාර්ථක දසුන් මේ රූපරාමුල මේ මේකට කලින් ඔබට දැක ගන්න පුළුවන්. අද ඇවිල්ලා ඉන්නවා මේ ඇල මාර්ගයේ පැල හිටවන්න අපි යෝජනා කරා. අපේ හාමුදුරු සහ ඔබවත්ත මාවරමණ්ඩිය ගෝල්ඩන් වත්ත මේ ප්‍රදේශයේ තරුණයොත් එක්කතු වෙලා ඒකට විශේෂ ස්වේච්ඡාවෙන් අනුග්‍රහයක් දක්වනවා. අපේ මදුවාසන ආයිබෝන්.
ඉතින් කියන්න මෙහෙමයි ඉතින් අපි ලංකාපුරා දීපව්‍යාප්ත දැන් කරගෙන යන මේ වැඩසටහන අපි ඉස්සෙල්ලම පටන් ගත්තේ හඳුනන්නේ මේ අපි ඉස්සෙල්ලම ආරණ්‍ය සේනාසන වල අර කැලෑවල් වල මේ කුටි හදන්න ගස් එලි කරාම අපි ඒ තැන් වලට ගස් හිටෙව්වා කුවට කරේ නැහැ ඉතින් ගස් 5 10 එහෙම හිටවලා ඔහොම ආවේ ඔව් ඊට පස්සේ අපි හඳුනන්නේ ආවා ඊට පස්සේ ටික ටික ඔහොම එනකොට අර ලංකාවේ කරල්ලක් සමාජ මාධ්‍යෙන් හදන්න පුළුවන් කියලා තේරුණානේ. ඔව්. පැහැදිලිවම. ඒක ඔප් වෙලා තියෙනවා. ඔව්, ඔප් වෙලා තියෙනවා. අපි ඊට පස්සේ අපි මේකට සමාජ මාධ්‍යත් එකතු කරගත්තා. හ්ම්. ඉතින් දැන් අපි ලොකු රැල්ලක් හදලා තියෙනවා මේ හදාගෙන ආවා. හ්ම්. ඒක ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ නෝට අපේ ආන්දරනේ මේ නර්සරි තියෙන අපේ ගම්පහ නර්සරි ඌරපොළ එක මේ අපේ පුබුදු මල්ලි. එතකොට තාරක ඔව් හෂාන් මේ කට්ටිය එකතුලා කරනවා. අද මේ අපේ ගම්පහ නර්සරියේ ගම්පහ කියන්නේ මේ ඌරපොළ යටවක නර්සරියෙන්නේ අපේ පූගඩ තියෙන නර්සරියෙන්නේ පැල් ටිකක් ගෙනාවේ ඊට පස්සේ අපිට මේ මැද්දගම නර්සරියක් තියෙනවා ගම්පහට ඊට පස්සේ වෙදගම තියෙනවා ඔය වගේ ඉතින් අපි දැන් මේ නෝර දී මේක දැක්ක කොහොමද අපි වැඩි මට අපිට ඇත්තනම් මේ ප්‍රසාදිනේ තමයි කතා කරලා කිව්වේ මෙහෙම වැඩසටහනක් තියෙනවා මේ මෙව කරලා මේ මේකට අපි උදව් කරමු මේ හාමුදුරන්ට මේ පැල ටික ඔව් ඒක නා පැල ටික බා මේ පුරං කුඹුරු අවවාදිත් වැඩි ආදර්ශ උතුම් කියනවනේ ඒ නිසා අපි 2020 ආදර්ශ ඔව් ඒක නා ටික හිටවලා ඒක එන්න තව ඒකට නූතන මේ තරුණ પરම්පරාව ඇවිල්ලා ඉන්නවා ඒ කියන වාගේ වයසක දැන් මට අවුරුදු 30කට ආයේ ආ රයිට් එතකොට මේ ඉන්නේ 21 වෙනි සතවර්ෂයේ තරුණ තරුණ සම්බන්ධ වෙලා වැඩි යලේ සෝෂල් මීඩියා වලට සබකෝලේ තාම තියෙනවා කියලා පේනවාද බලන්න දැන් මම කැමරාව අනිත් පැත්තට ඉවවා මේ තරුණ පිරිස යනවා මෙන්න මේ කුලෑටි ගතිය අපි නැති කරන්න ඕනේ ඔව් ඒක අනිවාර්යෙන් මේ කුලෑටි ගතිය නැති කරන්න ඕනේ අර දැන් Facebook එකේ පෝස්ට් ශෙයා කරනවා ලයික් කරනවා වීඩියෝ බලන හැමදේම කරනවා හැබැයි මේකට පේන්නේ ඉන්න බෑ පේන්නේ ඉන්න බෑ ඔව් අන්න ඒක පිළිබඳ ඒ අන්න ඒක නැති කරන්න ඕනේ මේ මදුරාසින් ඔව් අය නම මොකද මම අපේ හඳුනේ මම පුබුදු පුබුදු ඔව් මම අයිබෝන සුබලුත් වරුන්ද අපේ හඳුනේ හසම් මදුරා තාරක බොහොම ස්තුතියි මෙන්න මේ පිස තමයි අපිට ආවේ ස්වේච්ඡාවෙන් මේ පැලටි කීට ඔව් අපේ ප්‍රසාදිනෙත් ඉන්න ඔව් ප්‍රසාදිනෙත් බෑ කියලා කිව්වා අපේ හඳුන පටන් ගමු අපේ හඳුන මේ ගමේ තරුණ පිරිස සංවිධානය කරගෙන තියෙනවා මේ පැල හිටවන එකට අපි උන්වහන්සේ ඒ ගමට නායකත්වෙ දෙන ඉදි බලමු අපේ හඳුනේ අවසරයි තිරුවන් සරණයි සුබම සුබලුත් වරුන්දක් කියලා සෞභාග්‍යමත් සුබ නවසරක් ඒවා අපි පස්සේ කතා කරමු දැන් අපි මේ පැල 400 500ක් තියෙනවා විශාල පිරිසක් ඒක රැසෙලා ඉන්නවා හොඳයි අපි මේ නියර ආරක්ෂා කරගෙන ඇලබැම් ආරක්ෂා කරගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ එහෙම මොකද මේක ඔහම තිබ්බොත් එහෙම අඩිපාරක්වත් ඉතුරු වෙන එකක් නැහැ මේකට පෙර ආතු වෙච්ච දේවල් වෙයි එහෙම ඒ නිසා දැන් අපි වැඩ පටන් අරගෙන මේ ළමයි ඇවිල්ලා ඉන්න යාලා පරක්කු කරන්නත් දැයි විවිධ රාජකාරී තියෙනවානේ ඒකෙන්ද අපි ඉතුරු ටික කරගෙන යමු කරගෙන යමු එහෙමයි එහෙමයි අවසරයි ඒ සම්ප්‍රදායික විදිහට සම්ප්‍රදායික විදිහට අපිට පේනවා මේ උන්වහන්සේ ගමට ඒ ආධ්‍යාත්මික නායකත්වය දෙනවා එහෙම නැත්නම් ඒ සම්ප්‍රදායික විදිහට ඒ ආගමික චාරිත්‍ර වාරිත්‍ර විදිහට මුම්බන්නේ තරුණ පිරිස අදන් දැන් 500 සමාදන් වෙනවා දැන් මේ පලාතේ ඉන්න තරුණ පිරිස අපිට සමාජ මාධ්‍යයේ ප්‍රයෝගී කරගෙන මේ ස්ථානට ආදී එකතු කරගන්න පුළුවන් වුණා. බලන්න ඒක කොච්චර ආදර්ශයක්ද කියලා. සමාජවාදී නිසි ලෙස පරිහරණය කිරීමේ ප්‍රතිපලයක් විදිහට අපිට පුළුවන් වුණා මේ දැවැන්ත ව්‍යාපෘතිය කරන්න තාම කෙරෙමින් පවතින වැයත ඔබට පේනවද? බලන්න මොන තරම් ලස්සනද කියලා. මෙන්න මේක තමයි භික්ෂුවගේ නිවැරදි පූර්වාදර්ශය වෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ඉතින් සුරේසයි. ඔඩි ආන්දරේට. නෑ මම මේ වැඩි කරන්න ඕනේ. මේ මොකද කරලා කරලා. කයි වැඩි නේ. එක උදල්ල ඉති දැන් ඔබට මේ දැක්ක රූප රාම වලින් පැහැදිලි වෙනවා ඇති අපි සෝෂල් මීඩියා පාවිච්චි කරලා
මේ සත්කටයුත්ත සමාජ කටයුත්ත කොච්චර සාර්ථක විදිහට අපි සිද්ධ කරාද කියලා. ඒකේ ප්‍රතිඵල තමයි අපි ඔබට දැන් පේන්නේ. ඈත අපේ කට්ටිය පිරිස එකතු වෙලා පැලටික හිටවනවා, මදුබාසනලා ඒකට සහයෝගය දෙනවා. ඉතින් ඒ පැල සිටවලයි අධ්‍යක්ීම් තියෙන වැඩි හිටියන් ගෙනුත් උපදෙස් සහිතව කුඹුරට හානියක් නැති වෙන විදිහට මේ පැලටික හිටවනවා. ඉතින් එක එක්කෙනාගෙන් විවිධ තනි තනියෙන් අදහස් ගන්න වෙයි. සමහරු මේ සෝෂල් මීඩියා වලට මොන දෙන සමහරු බයක් තියෙනවා, සබකෝලයක් තියෙනවා. මම හිතනවා මේ සබකෝලිය අපි වෙනස් කරගන්න ඕනි කියලා. නූතන પરම්පරාව සෝෂල් මීඩියා පරිහරණයට යමු වෙන්න ඕනි. ඒක හරි සාර්ථක විදියට, ඒක ආයතන ලෙස පරිහරණය කරන්න නෙවෙයි, සාර්ථක ලෙස නිවැරදි ලෙස සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට මේ වගේ ජයග්‍රහයි සාර්ථක වැඩ දේවල් කරන්න පුළුවන්. මම සහයෝගයෙන් වික්ෂුවකගේ නායකත්වය මේ ශ්‍රී ලංකාවට මොනතරම් වැදගත්ද මේ දෙකින් මේ හැම දෙකින් පේන ඔප්පු වෙන එක තමයි. මේ ජාතිය නැවත නගා හිටවන්න පුළුවන් වගකීම ජාතිය මුරදේවතා උන්වහන්සේලාට පැවරෙනවා. ඉතින් මේක ආදර්ශයක් කොට ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මේ පැත්තෙන් යන යාරත්.